උතුරු ඇට්ලන්ටික් මුහුදු පතුලේ ගිලී ගිය ටයිටැනික් නැව ඇත්තටම ටයිටැනික් නෙවෙයි කියලා ඔයාලා දන්නවද? මේක ලෝකෙ පවතින බලගතු න්‍යායක්. ටයිටැනික් නැවට සහෝදර නෞකාවක් තිබුණා ඔලිම්පික් කියලා. ඔලිම්පික් නැව හදන්නේ 1911 දී. ටයිටැනික් නැව හදන්නේ 1912 දී. නැව් දෙක අතර වසරක පරතරයක් තමයි තිබුණේ. ඉතින් මේ ටයිටැනික් සහ ඔලිම්පික් කියන නැව් දෙකම අයිති වුණේ වයිට් ස්ටාර් කියන සමාගමට. මේක හිමිකාරයා වුණේ ජේ.පී. මෝගන් කියලා කෙනෙක්. ඔලිම්පික් නැව 1911 වසරේ සැප්තැම්බර් 20 වෙනිදා හමුදා නැවක හැප්පෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ඔලිම්පික් නැව් බඳට සැලකිය යුතු හානියක් සිද්ධ වෙනවා. ඔලිම්පික් නැව් බඳට සිදු වුණු හානිය රක්ෂණ සමාගමක් මගින් පියව ගන්න සූදානම් වුණත් අනතුර සිද්ධ වෙලා තිබ ආකාරයත් එක්ක රක්ෂණ සමාගම විසින් හානිය පියවන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරනවා. අන්න ඉතින් මෙතනින් පස්සේ තමයි මේ කුමන්ත්‍රණය පටන් ගත්තා කියලා කියන්නේ. මේ වෙද්දි ටයිටැනික් නැව හදලා ඉවර වෙමින් තමයි තිබ්බේ. මෙයාලා විසින් ටයිටැනික් නැව අර හානි වෙලා ගිය ඔලිම්පික් නැවට සර්ව සම විදියට නිර්මාණය කරනවා. උදාහරණයක් විදියට ටයිටැනික් නැවේ තිබ්බ හතරවෙනි දුම්බටේ බොරු දුම්බටයක්. ඒක කිසිම එන්ජින් කාමරයකට සම්බන්ධ වෙලා නැහැ. ඒක හයි කරලා තියෙන්නේ අර හානි වුණු ඔලිම්පික් නෞකාවට සර්ව සම විදියට පේන නිර්මාණය කරන්න ඕන නිසා. මෙයාලා මේ අලුත් නැව ටයිටැනික් කියලා නම් කරලා රක්ෂණ සමාගම කරා විශාල මුදලකට රක්ෂණය කරනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා විසින් අර බඳ හානි වෙලා ගිය නෞකාව අඩු වියදමකින් රිපයර් කරලා ඒක නැවතත් ආයෙමත් අඩු මුදලකට රක්ෂණය කරනවා. මේ ටික කරාට පස්සේ හොර රහසෙම මෙයාලා නැව් දෙකේ නම් දෙක මාරු කරනවා. ඉතින් ඒ කියන්නේ අඩු මුදලකින් රිපයර් කරපු අඩු මුදලකට රක්ෂණය කරපු ඔලිම්පික් නැවේ නම ටයිටැනික් විදියට වෙනස් කරනවා. ඉතින් එදා ඇත්තට මංගල ගමන පිටත් උනේ ඇත්ත ටයිටැනික් නැව නෙවෙයි රිපයර් කරපු ඔලිම්පික් නැව. මේ නිසාම එදා නැව පිටත් වෙන්න කලින් නැව මුහුදු ගමනක් සඳහා ආරක්ෂිත තත්ත්වයේ තියෙනවද කියලා කිසිම කෙනෙක්ට නැව පරීක්ෂා කරන්න දීලා නැහැ. ඉතින් මේ විදියට පිටත් වුණ නැව 1912 අප්‍රේල් 15 වෙනි දින අයිස් කුට්ටියක වැදිලා මිනිසුන් 1500ක් සමග අත්ලාන්තික් මුහුදේ සදහටම ගිලී යනවා. මේ නැව අයිස් කුට්ටිය වැද්දීම වයිට් ස්ටාර් සමාගම විසින් හිතාමතාම කරපු දෙයක් කියලා කියනවා. මොකද කියනවනම් ඒ අයිස් කුට්ටිය අලුත් නැව බැඳකට හානි කරන්න පුළුවන් ප්‍රබල එකක් නෙවෙයි කියලා තමයි කියන්නේ. අර අඩු වියදමකින් රිපයර් කරපු තැන ආයම ඩැමේජ් වෙලා තමයි නැව ගිල්ල තියෙන්නේ. ඉතින් මේ විනාශයෙන් පස්සේ නැව මුහුදු පතුලේ ගිලී ගිය නිසා අනතුර සිදුවුණු විදිය ගැන රක්ෂණ සමාගමට පරීක්ෂා කරන්න විදියක් නැති නිසා සම්පූර්ණ නැවේ වටිනාකමින් 3/2 ප්‍රමාණයක් රක්ෂණ සමාගම විසින් ගෙව්වා කියලා කියනවා. එතකොට මේ එයාලට ලැබුණේ අර ඇත්තම ටයිටැනික් නැවේ රක්ෂණ වටිනාකම. හැබැයි ගිලුනේ අර රිපයර් කරපු රක්ෂණ වන්දයක්වත් ලබා දෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරපු නැව. ඉතින් එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේකෙන් වයිට් ස්ටාර් සමාගමට කොච්චරනම් විශාල ලාභයක් ලැබිලා තියෙනවද කියලා. ඉතින් අත්ත ටයිටැනික් නැවත් ඉතුරු වෙලා තියෙනවා. රක්ෂණයක් ගන්න බැරි වුණ නැවටත් ටයිටැනික් නැවේ වටිනාකමින් 3/2 වන්දියක් ලැබිලා තියෙනවා. කොහොමින් හරි මේ සිද්ධියෙන් පස්සේ ඇත්තටම ටයිටැනික් නැව එයාගේ ජීවිත කාලේ ඉවර වෙනකම්ම මුහුදු ගමන්වල යෙදිලා තියෙනවා. 1935 වසරේදී ඒ නැව භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ටයිටැනික් නැවේ කුමන්ත්‍රණයේ කතාව. කොහොම හරි මේක ලෝකේ තියෙන ප්‍රසිද්ධ න්‍යායක් මිසක් 100%ක්ම ඇත්ත කියලා ඔප්පු කරපු දෙයක් නෙමෙයි. ඇත්තටම අදටත් අත්ලාන්තික් මුහුදු පතුලේ තැන්පත් වෙලා තියෙන්නේ ඇත්තම ටයිටැනික් නැව නොවෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ගැන මොකක්ද හිතන්නේ? ඇත්තටම වයිට් ස්ටාර් සමාගම මේ වගේ ලොකු වංචාවක් කරා නම් ඒ මුහුදු පතුලේ තැන්රමත් ගිලලා තියෙන්නේ ටයිටැනික් නැව නොවෙන්න පුළුවන්. ඉතින් මේ විදිහේ ලොකු වංචාවක් වයිට් ස්ටාර් සමාගම කරපු එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඒ වගේ ජීවිත දහස් ගාණක් නැති වෙච්ච එක ගැන ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ටිකටම බලන්න කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් මම ගිහලා යනවා. බයි බයි.